මේ රටේ කුඩාතේවත්තු හිමියන් විශේෂයෙන්ම තේවත්තු හිමියන් අද විසා අර්බුදයකට මුූුණ දීල තියෙනවා. අපිකරුදන්නු අපේරට ප්‍රධාන අපනයන බෝගය තේ කියලා. දැන් තේකර්මාන්තය මේනවිට විශාල පසුබෑමකට ලක් වෙල තියෙන්නේ. මංමයි අරගෙන වද මාධ්‍යසාකච්ඡාවට එනකොට මේ තියෙන්නේ කුඩාම තේ පැලේ තේ පැලේට දාණ්ඩෝනේ හට පහ කියන පෝර මේ කුඩාම තේ පැලේ හදන්න තී හැටපහ කියන පෝරදන්නඕන්න. තී හැටපහ පෝර නොදාපු නිසා අද මේ පේනෝ මේ කුඩාම තේ පැලේ එ ගිරිය රතුපාහැ පැහැට හුරු පැහැත් කරගන්නවා. ඉලකට මේ පැේ ලොකුවෙන කොට දන්නන මේ පැළලට ටී දෙසිය කියන රසායිනික පොහොර ඇැගේ රසායිනික පහර නැති නිසා මේන උඩින්ගන්න දළු අද කොල පැහැට තියන දල්ල කහ පැහැට හැරල තියම. ඊළඟට එතනින් පස්සේ දළු නෙලීමදී පළවෙනි ක අප්පාදුව කරලා අවුරුදු දෙකත් අවුරදු හතරත් පහත් අතරදි දන්නවන ටී හත්සය පනා ඉළඟට යු හත්සිය නමය යු අටසසිය තිස්හතර කියන පෝර. දැම්මේ පෝර නොදාපු දළූ ප්‍රමාණයක් බං අරගෙනම මේ අද උද්ේ පාන්දර නෙලපු දළු. තිෙන පොර දාන්න ැරි වෙච නිසා රතුපහැට කකාපායට හරිත්්‍ය දල්ු. දැන් අද මේ දළුවර එකක් තමයි නියමිත බර ප්‍රමාණයෙන් නෑ. එවාගේම මේ දළු නෙලන්න බෑ. නෙලනට දළු ෙලන්න බෑ නෙලිමිය පහසුවක් තියෙනවා. එවාගේම නියමිත ප්‍රමිතියෙන් යුක්ත තේ නිෂ්පාදනය කරන්න බෑ මෙවැනි දළුවලින්. මේ තියන්නේ පොහොර යොදලා නිෂ්පාධනය කරපු, නියමිත රසානික පොහොර වර්ග යොදල නිෂ්ාදය කරපු දළු. මේ යෙ රසාානික පහර නැතුව නිශ්පාදනය කර පුදලු. එනිසාද තේකර්මාන්ත හිමියෝ විශාල ප්‍රශ්නක මුණ දීල තියනවා තේර්මාන්ත හිමියෝ විතරක් නෙමේ තේකර්මාන්ත ශා හිමියොත් මේ නිසා බරපතල ප්‍රශ්නයකට මොුණ දීල තියෙනවා. අපි කරුත් දන්නවා කාබනික පෝර යොදල රසායනික පෝරවලින් ගන්න පුළුවන් පළදාාව ශනයකින් ගන්න පුළලන් කමක්නෑ මේකට අම්දසි කාලයක් අවශ්‍යයි වැඩ පිල්ල කිසියම් විදිකින් සැලසුම් සහගතව පියවරෙන් පියවර ඉස්්‍රහටේ යුතු දෙයක් දැන් අපේ ප්‍රදේශවල විශේෂයෙන් කඳුරට ප්‍රදේශකත්තුත් තිහෙම බෑවුම් සහිත ඉඩම්බල තමයි තේ වගා කල්ල තියෙන. ප්‍රසායිනික පොහර දැම්ම පෑහයයක් වගේ කාලෙකද අපිහිතමුක පෑ විසි අතරක් කියලා දවසක් වගේ කාලෙකති පොළවට රසායිනික පොහොර අවශෝෂණය කරගන්න. හැබැයි කාබනික පොහොර මේ කඳු බෑවුම් වල දැම්මම අද වහිනවාගේ වැස්සක් වැස්සම එක වැසක් යනකට ඔක්කොම මේ කාමනිික පෝරටික ගලාගෙන ගිහිල්ල අරවෙල්වල තමයි නතර වෙන්නේ. මේ අවශෝෂනය කරගන්න සැහන කාලයක් ගත වෙනවා. ඒමනන් මේ ඉඩම තේඩක් ඔක්කොම කාබික පෝර සදහ සූදානම් කරන්න ඕන. ැන් අද කානයෝොදොල මේ ඉඩක් තියන්නේ. කානයොදොල තියෙන ඉඩන් එහෙමනම් ගල් වැටි දාලා කාමිනිික පහර රන්දවාගන්න පුලාාමිදට පරිවර්තනය කරන්නඕන.ඒ පරිවර්තනය කරගන්න කුඩාතේවතු හිමිය. විශාල පිරිවෑත් දරන්න සිද්ධේන. ගල් වැට යොදලා මේ ඉඩන් නැවත කාබිනික පෝරවලට පරිවර්තනය කරන්න විශාල පිරිවඇ දරන්න සිද්ධන එක දරාගන්න පුලුවන්කමක් නෑ. ඇති ඒ නිසා විශාල සංඛයාලයකන ඉදිරිපත් කරනම බලාපොරත්තුය රට විශාල ආදායම. මංහිතනෝ ඇමරිකන්්ඩොල බිලියන තුන් සය බිසක්තර වාර්ශිකව තේ ආදායමෙන් ලංකාවට ලැබෙනවා. ඒවාගේ පවුල් ලක්ෂ අටක්විතර රිජුවම මේ තේ ආදායමෙන් යැපෙන පවුල්්දිින්න අපේ රටේ. එ එනිසා මේ කර්මාන්තයට ශණිකව දැන් ගොවි තැම්වලට උමුරුවලට යම්ප්‍රමාණක කාමනිික පෝර ොදන්න පුළන්කම ලැබුණත් තේකර්මාන්තයේදී ෂණව කාාවනික පෝර යොදවලා තේකර්මාන්තය ගොඩ ගන්න බේ අද මේ පැලතවාන් හිමියන්. විසාාල ශයෙන් අපේ දිස්ටික්වල මේ පැ තවාන් හිමියන් සියලු දෙනාම බරපතල ප්‍රශ්නකට මුුණ දිල තියනෙන මේ පැල කවරුත් ගන්නන්නේ ව හිටවන්න බෑ එවාගේ පැළ වර්ධනය කරන්න බෑ ප්‍රසායිනිික පොහර නොයද. මොකද අපේත් ඒේ ප්‍රබේද නිර්මාණය කල තියෙන්නේ රසානිික පොර සඳහා. නිර්මාණය කර පුත් තේ ප්‍රබේද. ඇට තේ අරුණම අ සියලුම තඒේ වරග නිෂ්පාධනය කල්ල තියන්නේ ප්‍රසානිික පොර සඳහා. අද තේගහිෙන් දළුකටන්න ඕන දවස් පාහට හතකට අනිවාරෙන් වරක්. දවස් පහට වක් දළුකටන්න දල් නැගෙන් ඕන. දැන් රසායනික පොර ධනන්න ඇතුව දවස් පහට වරක් ල කටරන පුලුවන්කමක් නෑ අපි කියන්නේ නැහැ කාබනිික පෝර භාවිතය නුස්සදුසී කියලා ඒක රටට හඳුනා දෙලෙක වැරදිී කියලා අපි කියන්නේ හැබැයි මේක අන්සක ස්තුන් සය හැටක් එක පාරට එක පාරට හැරිලා මේ කර්මාන්ත ගෙනන්න පුළංකමක් නෑ ුඩාතේවාහි තේ වතු හිමියෝ කඩා වැටින එක නවත්වන්න පුළංකමක් නෑ සීයට පණහක් අනි බාරම්ම ලබාගන්න අස්වැන්ඩෙන් සීයට පණහක් අඩුවෙනව මයි ප්‍රසානිික පොහර නොයතුුවත් කට පන්නගේ අර්බුද වලට කොහොමද අපි මුණ දෙදන්නේ. අර කම්කරුව කොහොමද ද ර ට පඩ වෙල නේ ම්කරුවන්ට වැටුගි වන්නන්නේ හොමද. වගේම ඒ ඉඩමෙන් සියට පනා ගාදායමක් පැටනකොට කොහොම දේකට මුණ දෙන්නේ. කර්මාන්ත ද ර ැ රන් යා දි ෂ්ි විතර තත්වය තුළ ේ රමාන් යා විස්සක ි න ප ද හොයා ේ ක දී. දැ මේ තත්ත්ය තුළ තේකර්මාන්ත ශාලා පවත්තාගෙන යන්න බැඩිවෙන නොකද නියම බර ප්‍රමාණය යුක්ත දළු ලැබෙන්න්නේ නැත්නම්. මේවාට අවශ්‍ය කන්න ඉල්ලුම නැතිවෙන ඕනම් ොකද තේකර්මාන්ත ශාලා හිමියෝ අපනයනය කරන වගේම. ඒගොල්ලන්ට අනිවාර්යයි ලංකාවේ විකුණන්න ඕනේ නිෂ්පාධනය සීයටට ප්‍රමාණයක්. ට ප්‍රමාණයක් මගේ කරමාන්ශයාලා වෙතේ විකුණන්න්නො නිතින් මේ තේවලින් විශ්පාන කලේගොල කොහොම මේ විකුණන් දනිසා අපේ විශේෂයෙන් මැත පෙරිදිග රටවල්ලල ලංකාව පහතරට තේවලට විසාල් ඉල්ලුමත් යෙන අපේ තේක් පහතරට තේවල තියන තේවල පැහැ තියන විශේෂක්ත්්‍යය නිසා රසේ තියන විශේෂත්්‍යය නිසා විශේෂෙල්ලුමක් මැද පෙරිදික රටවල්ල යන ම හිතනො මේක කුමන්තරන. පැලිය ම තන මේ කක්ර විදෙක කුමන්ත්‍රණයක්. මේ උත්සාහ කරන්නේ අපේ රටේ තියෙන වතු ටිකත් විදේශී සමාගම්වලට දෙන්න ආරම්භ කරන එක පියවරක් දූ කියන මේකද බොහෝ මාජනයා අපට තැන තැනට කියන ගේයාම මමාතව හදන්න අප ප වතු ටිගක් දෙන්න තමයි. අපේ වතු ික් ංකො කරන්න තමයි මොක ද විකුණගෙන විුණග යන විදියට. කොමින් පට ග කො හො ර් ස්ථා. ඉළඟට කොළම තියන ප්‍රධානම පැරණි ගොඩනැගි ඉඩක් විිුණන නිකුණන ිල් බන්ඳු කුුණු අර්දර මහත්තම පාලිේතු කෙද දෙන්නමමුකුත් නැක්නං ගන්නන අයලට හිලව්වක් කරන්න විදි නැත්නං විගුණන් හරි ඕන කියන ප්‍රතිපත්තිය. අනුව රටේ තියන වැවිලි සමාගම්වලට වතු සමාගම් වල ටයිති වතුටිත්විිට රට විශේෂයෙන්ම නයකුට්ටිකනන් ගන්න රටවල්ට ීල දන්නද මේ සූදාානමක කියලා අද ගමේ මිනිස්සුන්ගේ විසාාල ප්‍රශ්නයක් මතු වෙල තියම. ද නිසා අම කියන්න කමති ආඩුවට කරුණා කල්ල මේ මගේ ගහන් ගෙටියන්න වගේ තීර අරගෙන මේ ප්‍රශ්නවට විසුදුන් දෙන්න බෑ.දනිව රපෝට වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.